දෙදස් විසි තුන සමාගම් ගාන ඉතින් දෙදස් දොළහි දං කම්පය කළාම ඇවිල්ල තියෙන අමාරුම සහ අලුත්ම ගැලපිලි තියෙන සමාගම් ගානක් තමයි 2023 ආවේ. ඒකේ අර දේපළ විරුත් උපකරණත් එක්ක සහ නිෂ්පාදන පිරිවය සහ ඒකට තව කියන්නේ සෑහෙන අලුත් ඒක මෙච්චර කාලයකට ඇවිල්ලා නැති මං හිතන්නේ 2023 එක ක්ලාස් එකකවත් උගන්වලා නැති. මං දන්නේ උගන්වලා තියෙනවා නේද? ඒත් මාර අන්කොමන් ගැලපිලි එක්ක ආපු මේකක් තමයි 2023. චා බලමු කොහොමද ඒක කරන්නේ කියන්නේ. ඉතින් මේකේ මම පළවෙනි එක නැතුව මම පටන් ගන්නවා දෙවෙනි එකේ. සමාගම සතුව තිබූ මෝටර් රථය, කියන්නේ සම්පූර්ණ මෝටර් රථයම 4යි 1 දින ආරම්භක දින 4000කට විකුණලා තියෙනවා. ඉන් 106ක ලාභයක් ඇති වෙලා තියෙනවා. සහ මෙදිනෙම මෙම මෝටර් රථයේ සමුච්චිත ෂය වෙලා තියෙන 2100යි. මෙම විකිණීම නිවැරදිව ගිණුම්ගත කර ඇත. දැන් එහෙම කිව්වම ගිණුම්ගත කර ඇත කියලා කිව්වම අපි මුකු නොකර ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙච්ච ට්‍රාන්සැක්ෂන් එකේ වෙච්ච ගනුදෙනුව ඔයා මූලික මේකේ පෙන්වන්න. මොකක්ද මූලික සටහන්? සෝරි. දේවල් පිළිබඳ උපකරණ සටහන. ඉතින් අපි මෝටර් රථ විකුණුම් ගිණුම ගත්තාම අපිට මුදල් ලැබිලා තියෙනවා 4000ක්. සහ එකට දාලා සමුච්චිත ෂය 2100යි. එහෙනම් ආදායම් ප්‍රකාශයක ලාභයක් වාර්තා වෙලා තියෙනවා 106ක්. එහෙනම් මේ ගිණුම බැලන්ස් කරලා අපිට හොයාගන්න පුළුවන් ඒ විකුණු මෝටර රථයේ පිරිවැය කීයද කියන එක. ඉතින් විකුණු මෝටර රථයේ පිරිවැය වෙන්නේ 5500යි. ඒ 5500 මෝටර රථවල ආරම්භක ශේෂය විදියට දාලා ඉවත් කිරීම පෙන්වන්න ඕනේ. ඒ වගේම තමයි සමුච්චිත ෂයත් ආරම්භක දිනට වටිනාකම දාලා ඉවත් කිරීම මේ විදිහට පෙන්වන්න ඕනේ. මම ක්ලාස් කරනවා ඉන්ඩිවිජුවල් තමයි දැන්ට කරන්නේ. ඉතින් කවුරුත් ක්ලාස් හොයනවා නම් සහෝගලම් බලනවා නම් මට පුළ දෙන්න. හැබැයි කොළොබත් මේ කෝට් යවට නුගේ කොට කෝට් යවට විතරයි. ඊට පස්සේ තියෙන අපිට ඊළඟක දේපල පිරියත උපකරණ වල මේ නිෂ්පාදිත පිරියත හා සම්බන්ධ ගැළපීම. එතකොට දැන් මේකේ පෙර කියනවා නම් කොයි ගැළපීම මෙතින් 2023 3/20 දින නව නිෂ්පාදිත පිරිවයක් 10000කට මිලදීගෙන එය නිෂ්පාදිත පිරියත ගිණුමට හර කර ඇත. එතකොට මෙතන මේ පෙන්වන නිෂ්පාදිත පිරියත 38000 ඇතුලේ අර අලුතෙන් ගත්ත 10000ත් වාර්තා වෙනවා. ඒ 10000ත් එක තමයි ආරම්භක ශේෂය විදියට නෑ සෝරි ඒ කියන්නේ මෙතන ශේෂය විදියට 38000 තියෙනවා. ඒතර ආරම්භක ශේෂය ගන්න මේ 38000න් මේ වාර්තා වෙච්ච 10000 අයින් කරන ඕනේ. ඒතර ඒ අනුව ආරම්භක නිවැරදි ශේෂය වෙන්නේ 28000යි. ඒතර 28000ක නිෂ්පාදන පිරියතය තමයි අවුරුදු 7ක් පුරාවට වගාව තියෙන්නේ. අන්තිම තමයි මේක වැදගත්ම දේ මේ අවුරුද්ද ෂය කළා නැහැ. මේ අවුරුද්ද ෂය ගලපන්න ඕනේ මේ තියෙන ගැළපිලි වල. හරි. එතකොට 28007න් බෙදලා තමයි මේ අවුරුද්ද ෂය හොයා ගන්න ඕනේ 4000යි. මොකද අර අලුතෙන් ගන්න පිරියතේ තව කතාවක් කියනවා මේක සවි කරන්න ගිහිලා තියෙන රුපියල් මිලියන 2ක්. සහ මූලික පරිශ්‍රණ පිරිවැය 1500ක් ගිහිලා තියෙනවා. මේ දෙකම දාලා තියෙන පරිපාලන වියදම් ඇතුළේ. මූලික පරිශ්‍රණ පිරිවැය ඇතුලේ නිෂ්පාදනය කළ ලද භාණ්ඩවල අමුද්‍රව්‍ය 1000ක් සහ වෘත්තීය ගාස්තු 500ක් ඇතුළත් වෙනවා. දැන් මෙතනදී ඇත්තම අර LKS 16 ගිණුම් කරන ප්‍රමිතිය යටතේ අපි දේපළ විරුත් උපකරණය මිලදී ගන්න ඕන. ඒකේ ආරම්භක පිරිවැය හඳුනා ගන්නවා කියන එක හොඳටම ඔළුවේ තියෙන්න ඕනේ. ඉතින් මේකෙත් එහෙමයි. අර දැන් අර අලුත් ඒ කියන්නේ මේක අලුත් උනේ මර මතකයි 2020 21 විතර. දැන් අපි ඉස්සර නම් මූලික පරිශ්‍රණ වියදමත් අපි පිරිවැයට එකතු කරනවා. හැබැයි දැන් එහෙම කරන්නේ නැහැ. එතකොට සවිකිරීම පිරිවැයට එකතු වෙන්න ඕනේ. ඒ වගේම අර මූලික පරිශ්‍රණයේදී ඇතුලේ වෘත්තීය ගාස්තු ගෙවීමක් තියෙනවනේ. වෘත්තීය ගාස්තු ගෙවීම පිරිවැයට එකතු වෙන්න ඕනේ. ඉතින් anu නව පිරියතේ පිරිවැය වෙන්නේ ගණුම් මිල 10000යි සවිකිරීම 2000යි වෘත්තීය ගාස්තු 500. ඒ කියන්නේ මූලික පරිශ්‍රණ පිරිවැය ඇතුළේ තිබ්බ 500 විතර වෘත්තීය ගාස්තු ගෙවීම 500 විතර පිරිවැයට එකතු වෙන්න ඕනේ. ඒකට ගිය අමුද්‍රව්‍ය වටිනාකම පිරිවැයට එකතු කරන්නේ නැහැ. සහ මේක ඊට පස්සේ අපිට භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ 2023 4/1.
ඒ කියන්නේ මේ අවුරුද්දට අපි මේක ෂෙයා කරන්න අවශ්‍යත් නැහැ. ඒ වුණ මේ නව පිරියතේ ගැනුම් කියලා, ඒ කියන්නේ එකතු වීම කියලා අපි ඒක පිරියතට පෙන්වන්න ඕනේ. හරි? ඒතොර ආරම්භයේ ඉඳන් අවසානය වෙනකන් තියෙන පිරියත 28000යි. ඒකට තමයි වාෂය හොයන්න ඕනේ. මේ 12500 අලුතෙන් ගන්න 12500 ඒක ගත්තේ කොහමද? ගැනුම් මිල, සවිකිරීම් සහ මූලික පරේෂණයේ තිබ්බ වෘත්තීය ගාස්තු. ඒ වුණ විදිහට 12500 නව පිරියත ගැනුම් විදිහට දේපළ උපකරණ වලට එකතු කරන්න ඕනේ. දැන් මේගොල්ලෝ කරලා තියෙන වරද්දක් තියෙනවානේ. දැන් මෙතන මේ සවිකිරීම් සහ මූලික පරේක්ෂණය එන දාලා තියෙනවානේ පරිපාලන වියදම් වල. ඉතින් ඒකෙන් 2500ක් අපි පිරියත, ඒ කියන්නේ පිරියතේ පිරිවැය හොයද්දී එකතු කළා. අර අමුද්‍රව්‍ය පිරිවැය අපි බෙදාහැරීම් වියදම් වල දාන්න ඕනේ. ඒකට හේතුව මෙතන කියනවා මේ අමුද්‍රව්‍ය කියන්නේ මූලික පරීක්ෂණයෙන් එළියට දාපු මේ නිෂ්පාදිතය මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ සාම්පල් බෙදන්න. ඒ කියන්නේ අලවි භාණ්ඩ අලවි ප්‍රවර්ධනය සඳහා නොමිලේ බෙදා දී ඇත. හරි? එතකොට ඒක නිසා ඒක අපිට බෙදාහැරීමේ පිළිවෙයක් විදිහට තමයි හඳුනා ගන්න ඕනේ. ඒත් එහෙම විශේෂණකුත් කියලා නැත්තම් අර මූලික පරීක්ෂණ වියදම ඔගොල්ලෝ දාන්න ඕන ගිහිල්ලා වෙනත් වියදම් වල මොන විදිහට තමයි ඔක කරන්නේ. හරි, තොරේ පිරියත වලට අදාළශය 4000යි. දෙවන ඔය විදිහට ඊට පස්සේ අපි ගොඩනැගිලි වලට එහෙම විශේෂ ගැළපීමක් මෙතනදී කියන්නේ නැහැ. ඒතොර ගොඩනැගිලි වල වාර්ෂික ෂය වෙන්නේ 28000 14න් බෙදුවම 2000යි. තොර මේ 2000 සහ 4000 කියන මේ දෙකම ඔයාගේ නිෂ්පාදනයට අදාළ වියදම. ෂයනේ. තොර වෙලා තියෙන මොකද මේක දාන්නේ නැතුව තමයි මේගොල්ලෝ දේවල් වාර්තා කරලා තින්නේ. ප්‍රවර්තන අංශය තුළදී බාණ්ඩ එකක 10000 නිෂ්පාදනය කරන ලදී. මෙමෙ එකක වලින් 10%ක් අවසානයේ ඉතිරි වෙලා තියෙනවා. විකුණුම් පිරිවැය සහ අවසාන නිමිතෝගේ ගණනය කිරීමේදී බාණ්ඩ නිෂ්පාදනයට අදාළ ෂය වාර්තා කරලා නැහැ. තොර මේ කර්මාන්ත ශාලාවේ ෂය වාර්තා කරන්නේ නැතුව තමයි මේගොල්ලෝ නිෂ්පාදන පිරිවැය ගණනය කරලා තියෙන්නේ. ඉතින් මේ කර්මාන්ත ශාලාවට අයිති ෂය කියන්නේ කර්මාන්ත ශාලා ගොඩනැගිලි ෂය 2000 සහ නිෂ්පාදිත පිරිත ෂය 4000. මේ දෙකේ එකතුව නිෂ්පාදිත ෂය 6000යි. මේ 6000 තමයි නිෂ්පාදන පිරිවැය ගණනය කරනකොට වාර්තා කරලා නැත්තේ. හරි. ඒතර වාර්ෂික නිෂ්පාදනයෙන් 90%ක් විකිණිලා. 10%ක් තමයි තාම විකිණිලා නැත්තේ. ඒතර මේ 6000න් දැන් ආයි නිෂ්පාදන පිරිවැය හදන්න අවශ්‍යතාවයක් නැහැ. වෙලා තියෙන නිෂ්පාදන පිරිවැය ගණනය කරනකොට මේ නිෂ්පාදන ෂය 6000 වාර්තා වෙලා නැති එක. ඉතින් මේ 6000න් 90%ක් විකුණුම් පිරිවැයට එකතු කරන්න ඕනේ. ඉතුරු 10%. ඇයි දැන් සම්පූර්ණ වර්ෂයේ නිෂ්පාදිතෙන් 10000 එකක 10000න් ඉතුරු වෙලා තියෙනවා 10%ක්. එහෙනම් විකිණිලා තියෙනවා 90. ඒතර ඒ 90, ඒ කියන්නේ අපි මිස් වෙච්ච නිෂ්පාදිත ෂය වලින් 90 බයින්න. ඔව් 90 ගාඩියක සබ්දී ස්පේස් ඒසියට 90 විකුණුම් පිරිවැයට එකතු වෙන්න ඕනේ. ඉතුරු 10%, වාගේ අවසන් තොගයට එකතු වෙන්න ඕනේ. මේක මෙච්චර කාලයකට මේ වගේ ගැළපිල්ලක් ආපු පළවෙනි වතාව. හරි. ඉතුරු මූලතත් ප්‍රකාශනයේ අවසන් තොගය පෙන්වන කොටත් අර නිමි තොගය 3600ට අර 10% එකතු වුණාම සංශෝධිත නිමිතෝගය වෙන්නේ 4200යි සහ අවසන් අමුද්‍රව්‍ය තොගය 600. ඔය දෙකේම එකතුව තමයි අපි මූලතත් ප්‍රකාශනයේ අවසන් තොගය යටතට පෙන්නන. හරි. මේ දින මම දැන්ට පබ්ලිෂ් කරලා තියෙන පොත්, ඉතින් ගන්නවා නම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. මේ හැම එකකම YouTube explanation එක දාලා තියෙන තුරු ඕගොල්ලන්ට තියෙන පොත ගත්තා, ගාන කළා, උත්තර බැලුවා, උත්තර වැරදි නම් explanation එක වීඩියෝ එක බලලා ගෙදර ඉඳන් ඉගෙන ගන්න තියෙනවා.
තව කතාවක් තියෙනවානේ මේකේ කාර්ය ලොප් කරන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු කාර්ය ලොප් කරන මොකද වෙලා තියෙන්නේ කියලා. නේද? ආ ඊට කලින් ඉඩම් ප්‍රථම වතාවට ප්‍රත්‍යය කරන 6400කට ඔන්න ඉතින් ලකුණු ගන්න ගාණක් දීලා තිනවා 7000ක් වටින ඉඩම 6400කට ප්‍රථම වතාවට ප්‍රත්‍යය කරන වෙනවා. ඒතර මේ ප්‍රත්‍යය කරන ඌනතාවය වෙනත් වියදම් වල වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ කාර්ය ලොප් කරන ෂේවලට මොනවා තියෙන ගැළපීම 12000යි ජීව කාලය 5යි ලේසි. ඒක වාර්ෂික ෂේ 2400යි. ඒ ඔන්න විදිහට තමයි මේ දේවල පිළිබඳව කරන සම්බන්ධ තොරතුරු වාර්තා කරන්න තියෙන්නේ. මේකෙදි මේ තේරුම් ගන්න ඕන දේ තමයි. දැන් මේ වගේ ගාණක් ආවම පිටුමා පළවෙනි ගාණ දෙවෙනි ගැළපිල්ල තුන්වෙනි ගැළපිලි කරන්න දන්නේ නැහැ කියන. එහෙමයි කියලා සමාගම් ගාණ නම් අතරින් එපා. සමාගම් වල මුළු ඔක්කොම එකට කරලා මුළු නිවැරදි උත්තරයක් දෙන එක නෙමෙයි ලකුණු දෙන්නේ. ගැළපිල්ලෙන් ගැළපිල්ලට ඕගොල්ලෝ දාන විදියට තමයි ඕගොල්ලන්ට ලකුණු ලැබෙන්නේ. ඒක නිසා මේ ගැළපිලි වාර්තා කරනකොට එක ගැළපිල්ලක් දෙකක් තුනක් අපි තුන් 10න් ගැළපිලි පහක්ම දන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දන්න ටික දා. ඒකෙන් ලකුණු ගන්න. නැතෝ සමාගම් වල ලකුණු දෙන්නේ ඔක්කොම හරියට දාලා බැලන්ස් කළාම නෙමෙයි. තේරුණා නේද? හරි. ඊට පස්සේ අපි යනවා කල්බදුත් එක්ක වසර 5ක භාවිත කාලයකට ගොඩනැගිල්ලක් කරන් තිනවා. ජීව කාලය වසර 25යි. කල්බදු කාල සීමාව අවසානයේ මේ ගොඩනැගිලා ඇති සමාගමට මාරු නොවේ. එහෙනම් අපි මේක ෂෙයා කරන්න ඕනේ භාවිත අයිතියත් එක්ක වසර 5ත් එක්ක. ඊට පස්සේ 2021 4 එක දිනට කල්බදු වාරිකවල වර්තමාන වටිනාකම 21000යි. කල්බදු ගිවිසුමට අනුව 5000 බැගින් වූ සමාන වාරික 5ක් යටතේ කල්බදු ගෙවන්න ඕනේ. පළමු වාරිකයේ 3:30කට ගෙවන්න ඕනේ. හැබැයි ගෙවලා නැහැ. පස්සේ තමයි ගෙවලා තියෙන්නේ. 3:30ක සහ 2021 3:31 කියන්නේ මේ අවුරුද්දේ ගෙවන්න ඕන පොලිය 1280යි ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕන පොලිය 1055යි. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට දීලා තියෙන්නේ. ඒතර කල්බදු නැහිමි ගිනුමන් දම අපි කල්බදු නැහිමියගේ ගෙවන්න තියෙන්නේ කියන්නේ කල්බදු වටිනාකම 21000 සහ මේ අවුරුද්දේ පොලිය වාට වියදම. ඒ 1280 කල්බදු නැහිමියාට බැර කරන්න ඕනේ. මොකද ඔයා කල්බදු නැහිමියට ඒක ගෙවන්න ඕන. ඊට පස්සේ දැන් මේකේ කියනවානේ වාරිකය කියලා නැහැ කියලා. එහෙමයි කියලා කල්බදුන හිමියට ඒක බැර කරන්න හර කරන්න තිබ්බල හරියන්නේ නැහැ. දැන් වා මුදල් වලින් වාරිකය ගෙවුවා නම් දිට්ඨසතහන මුදල් බැර වෙනවා කල්බදුන හිමිය හර වෙනවා. ඉතින් මෙතනදි වෙන්නේ වා වාරිකය ගෙවලා නැහැ. එහෙනම් එතනදි තවලුත් කිනුමක් වෙනවා මොකද්ද? ගෙවිය යුතු වාරිකය. ඉතින් ඒත් කල්බදුන හිමිය හර වෙනවා ගෙවිය යුතු වාරිකය බැරගන්න. පියනුව තමයි ශේෂය ගන්න තියෙන්නේ. තේ ශේෂය මේ විදිහට බෙදන්න ඕනේ. ඊළඟ අවුරුද්ද ගෙවන පොලිය වාරිකයෙන් අඩු කළාම අපිට හම්බ වෙනවා ඊළඟ අවුරුද්ද ගෙවන ජංගම කොටස. තේ එක මුළු වගකීමෙන් අඩු කළාම ඊටු ටික හම්බ වෙනවා. ඒ විදිහට තමයි ඔක බෙදෙන තියුකනන් අර ඉස්සර ගම කතා වෙන එක. සාශය කරද්දි මම ඉස්සලා කිව්වා වසර 25ක ජීව කාලයක් වුණාට අපි මේක භාවිතා කරන්නේ වසර 5යි. එහෙනම් වසර 5ට තමයි ෂෙයා කරන්න ඕනේ. මේ දින මම පටන් ගන්න ඉන්න ක්ලාසස් දෙක. ඉතින් ඔයගොල්ලෝ නම් ඊළමල්ල ඔයගොල්ලෝ කවුරු ඉන්නවා නම් ඒ ක්ලාසස් වල ජොයින් වෙන්න පුළුවන්. මට WhatsApp එකේ මැසේජ් එක දාන්න. ඊළඟ එක සමාගම් භාණ්ඩ අලෙවිකම් ලබන්නේ වසරක වගකීම් සහතිකයක් සහිත වන අතර 3:30ක වගකීම් සහතික ප්‍රතිපාදනය 1150 කියලා දීලා තියෙනවා. අවසන් වර්ෂ තුලදී වගකීම් සහතික යටතේ අලුත් වැඩියා කිරීමට ලක්ෂ 6ක් වැය වූ අතර එය බෙදාහැරීම් පිළිවෙත තුළ ඇතුළත් වෙලා තියෙනවා. තුරු වික්‍රම සාතික වල ආරම්භක ශේෂ පරීක්ෂමේ තියෙන 800යි සහ මේ අවුරුද්දේ අවසාන ශේෂ 1150යි. ඊට පස්සේ මේ අවුරුද්දේ කරපු අලුත් වැඩියාව 600යි. තොර මුදල් බැර වික්‍රම සාතිකේ නැත්තම් වගකීම් සාතික ගිනුම හර. තොර මේක දැනටමත් බෙදාහැරින් වියදම් වල දාලා තියෙන නිසා බෙදාහැරින් වියදම් වලින් ඒක අඩු කරලා ආදායම් ප්‍රකාශයට අද සම්පූර්ණ ගාණ තමයි 950 මේ බෙදාහැරින් වියදම් වල දාන්න ඕනේ. මුදලින් ගෙවපු ගන්න නෙමෙයි වර්ෂයට අදාළ එක. ඉතින් ඒක මේ විදිහට ගිණුමකින් ගන්න එක තමයි ලේසිම දේ. හරි. ඊට පස්සේ තියෙනවා ශේෂ පරිස්සමේ බදු සම්බන්ධයෙන්. ඉතින් බදු සඳහා මේ අවුරුදු සම්පූර්ණ අස්තමේන්තුවක් කරලා තියෙනවා ලක්ෂ 8ක්. ඒතර ගිය අවුරුද්දේ කතාව මුකුත් නැත්නම් ඉතින් ඕක තමයි යන්නේ. හැබැයි ගිය අවුරුදු බදු ප්‍රතිපාදනය දීලා තියෙනවා 350ක් ශේෂ පරිස්සමේ. ඒ වෙනුවෙන් ගෙවලා තියෙන්නේ 450ක්. ඒ කියනවා ඌන බදු. ඒ කියන්නේ ගිය අවුරුද්දේ බදු වෙන් කළ තියෙන 100ක් අඩුවෙන්.
එහෙමයි කියලා ගිය අවුරුද්ද කියලා ගිය අවුරුද්ද නිවැරදි කරන්න බෑ. නිතර ඒ 100 මේ අවුරුද්දට එකතු කරන්න ඕනේ. නිතර ආදායම් ප්‍රකාශන දක්වන්න ඕන බදු වියදම 900යි. ඊට පස්සේ ඒත් මේ අවුරුද්දට අදාළ බද්ද 800යි. මුදලින් ගෙව 1100ක 1100 ඇතුලේ ගිය අවුරුද්ද වෙනුවෙන් ගෙව 450ක. එහෙනම් මේ අවුරුද්ද වෙනුවෙන් ගෙවන්නේ 650යි. එහෙනම් තව ගෙවන්න ඉතුරු වෙන්නේ 150යි. ඊටස් මේ කියන සමාගමේ ප්‍රකාශ කොටස් ප්‍රාග්ධනය සමන්විත වන්නේ කොටසක් 10 බැගින් නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් වලින් කියන ආරම්භක තීරණ. ඊට පස්සේ රදවාග තිබෙන ප්‍රාග්ධනත කිරීමක් කරලා තියෙනවා. ඒ වුණා ඒක වාර්තා කළා නැහැ. හැබැයි මහජන කොටස් නිකුතුව වාර්තා කළා. තොල මේ රදවාග තිබෙන වලින් ප්‍රශ් නිකුත් කිරීම කරන්නේ ආරම්භයේ තිබ්බ කොටස් සංඛ්‍යාව මත පදනම් වෙලා. හැබැයි මෙතන ආරම්භයේ තිබ්බ කොටස් වටිනාකම නෙමෙයි වාට ශේෂ පරික්ෂමේ පෙන්නන්නේ. ඒකේ පෙන්නන්නේ අර 10000ත් එක. මොකද මේගොල්ලෝ කියන්නේ මහජන කොටස් නිකුතෝ නිවැරදිව වාර්තා වෙලා තියෙනවා කියන එක. ඒක ශේෂ පරික්ෂමේ තියෙන කොටස් ප්‍රාග්ධනය 40000න් අර මහජන නිකුතුව අඩු කළාම තමයි වාට හම්බ වෙන්නේ ආරම්භක දිනට කොටස් ප්‍රාග්ධනය කොච්චරක්ද කියන එක. එහෙනම් ආරම්භක දිනට කොටස් ප්‍රාග්ධනය 30000යි එක කොටසක් 10යි කියන්නේ එහෙනම් එදාට තිබ්බ කොටස් ප්‍රමාණය 3000යි. ඉතින් ඒ අනුව 3000 පහෙන් බෙදුවම කියන්නේ පහකට එක බැගින්නේ. ඒතකොට රදවාගතිපම් වලින් කොටස් නිකුත් කරලා තියෙන්නේ කොටස් සංඛ්‍යාව 600 එකක් 10 ගානේ මුළු වටිනාකම 6000. ඒතකොට රදවාගතිපම් අඩු වෙනවා 6000 කොටස් ප්‍රාග්ධනය බැර වෙනවා 6000. හරි. ඊට පස්සේ ඔන්නෝ විදිහ තමයි ඉතින් වාර්තා වෙන්නේ. එතකොට ওই ටික හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ පෙන්වන්න ඕනේ. මහජන කොටස් නිකුතුව පෙන්වන්න ඕනේ. කියන්නේ එතකොට හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ ආරම්භක කොටස් ප්‍රාග්ධනය දාන්න ඕනේ 30000යි. ඊට පස්සේ රදවාගතිපැවුම් ප්‍රාග්ධනිත කිරීම දාන්න ඕනේ 6000. රදවාගතිපැවුම් වලින් අඩු කළ කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනවා. සහර මහජන කොටස් නිකුතුව 10000ත් පෙන්වන්න ඕනේ. අන්තිම ගැළපීම 1500ක අධ්‍යක්ෂ ගාස්තු පරිපාලක වරද්දක් නැහැ. හැබැයි මේකේ මේ තොරතුරු දීලා තියෙනවා. මේ අධ්‍යක්ෂ ගාස්තු 1500 අධ්‍යක්ෂක වේතන යටතේ පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මේ රදවාගත් උපයෝම් 800 වෙනත් වියදම් වල දාලා තියෙනවා. ලාභාංශ ගෙවීම. සෝරි ලාභාංශ ගෙවීම 800. ඉතින් ළමයි ලාභාංශ ගෙවීම 800 කියන්නේ ලාභාංශ ගෙවනවා කියන්නේ ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. ඒක දාලා තියෙනවනේ පැරදී. හරි. ඒතකොට රදවාගත් විපැම් වලින් තමයි ලාභාංශ ගෙවුවම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකත් යන්නේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයට. ඒතකොට අර වෙනත් වියදම් වල දාපු එක නිවැරදි කරන්න වෙනත් වියදම් වලින් ඒක අඩු කරන්න ඕනේ. ඉතින් ඔන්නෝ විදිහට තමයි 2023 දැනට ආපු අන්තිම පේපර් එකේ සමාගම් ගන්න අමාරුයි. ඒ නිසා 2024 අනිවාර්යයෙන්ම සමාගම් ගන්න අමාරු වෙයි. හරි. ඉතින් හොඳට එක්සෑම් කරන්න වචන කර ඉගෙන ගත්ත නම් මැසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක විතරයි මට ලැබෙන දේ මේකේ. යාළුවන්ට ෂෙයා කරන්න එක්සෑම් හොඳටම කරන්න. ජය වේවා.